වරක් වරව මේ සත්කාර දෙක්වන්නේ රාමින මතකයක් අදිනෙට කරමින් ලක්ෂණ කවිද කාමවතී විදයක අධ්‍යක්ෂ අසංග අභිගුණසේකර මෙතුමනි මේ මයික්‍රොෆෝනේ ඔබටයි පිළිගන්න මුසුලින්නට සමග සමාජය අයිබෝන් ආචාර්ය සුනිල් ආරියරත්නයන් ආචාර්ය කේනෝ නන්දාසයන් වන්දන නාමකාරවසම් ආචාර්ය රෝහණ වියසිංහ ඇතුළු කවිතා සම්මානීය ගායක ගායිකාවන් රවින්ද මහගමසේකර ඇතුළු සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි ලක්ෂ්මන් කදිරගාම ජාත්‍යන්තර සමත ක්‍රමෝපාය අධ්‍යයන පිළිබඳ ආයතනය වෙනුවෙන් විද්වත් මණ්ඩලයේ සමාජික සමාජිකයන් ඇතුළු රවින්ද්‍ර මහගමසේකර ආචාර්ය රෝහණ වීරසිංහයන් ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් මා ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ජාතිය වෙනුවෙන් දිවිඳුන් ගරු ලක්ෂ්මන් කදිරගාම මැතිතුමන්ගේ නාමයෙන් බිහි වූ අප ආයතනය බහුවිධ අධ්‍යයන ආයතනයක් විදිහට අප සමාජයේ තිබෙන වැදගත් මාතෘකා ගැන සාකච්ඡා කිරීම අපගේ වගකීමකි. එය 2006 අංක 32 දරන පනතේ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳ ශීර්ෂය යටතේ අප ආයතනය ස්ථාපිත වූ කාලයේ පටන් සිංහල සාහිත්‍ය පිළිබඳව සාකච්ඡාවට ලක් කරන ප්‍රථම සංවාදය මේ බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මහගමසේකර කවීන්ද්‍රයන් සාහිත්‍යයට මෙන්ම අප රටට කළ සේවය, එතුමන් සමාජයට කළ මෙහෙවර, වත්මන් පරපුරට දැනගැනීමට සැලැස්වීම වැඩසටහනේ මූලික අරමුණයි. එම නිසා ගීත රචනයෙන් කවි මහිමය එකතු කළ මහගමසේකර අමුතුම මාදිලියේ කලාකරුව ගැන සංවාදය ආරම්භ කිරීමට මුලසුන උපවන මහාචාර්ය සුනිල් ආරණත්නයන් වෙතම ගෞරවයෙන් ආරාධනා කරනවා. සේකරාත්මය ගීතය නලදමයති වග්‍රහනාට්‍යයට සේකරියෝ ගීතය ඒ නිර්මාණය පිටමන් වෙලා මෙදරේ සැබෑ රසික සෞරදයන්ගේ දිව මතුරක් බවට පත් වුණා. අද සිදුවන්නේ අතීතය වත්මනට එමයි. එදා පණ්ඩිත අමරදේවයන් හැදු ගැයු ගීතයට ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතය ගොඩනවා. අමරදේවයන්ගේ ගායනය අද පරපුරේ අති සුදුසු කමලාභී විශ්වවිද්‍යාලීය නිපුණතම ගායක ගායිකාවන් දෙන් අසංග වියනරචිත තුරුණු ගායන වේදිකා රත්න
සෝචනීයයිට සම්පදායක සරසවි අධ්‍යාපනයේ අවස්ථා නොදැත සේකර නිදහසේ උගත්තෙක් ලෙස විශ්වදම් ලෝකය අතිනිතරණට වුණා හරි පිළිවෙලට හරි ක්‍රමයට විශ්වවිද්‍යාල ජීවිතය සමරා ගුරු වී මහතුරු වී ජීවිතයේ සැබෑ සමයට විද්වතෙක් කොහොමද මේ අසහාය නිර්මාණවේදියාගේ නිර්මාණ ලෝකය විනිවිද දකින්නේ මහගම සේකර අද පරපුරට ස්ථාන ගත කිරීම ඒ ශීර්ෂය යටතේ මහාචාර්ය K.M. ඕතරණදාසයන්ගේ කොරවන්න අන්තරණ මේ සභාවට ගෞරව වැඩදියාගේ වෝමටයි මහගම සේකර අද පරපුරට ස්ථාන ගත කිරීම ඉතවතුනි ඇත්තෙන්ම අද මේ සභාව සම්බන්ධවට මට පේනවා සේකරව පෞද්ගලික දැනුමට කීප දෙනෙක් මේ සම්බන්ධ වුණා. ඉතින් මේ කාරණේදී මම කතරගම සන්තෝෂ වෙනවා මේ ලක්ෂ්මන් කතරගම ආයතනය මෙවැනි කස්තරය සඳහා අතගැසීම ගැන මොකද මෙතෙක් කල කටයුතු මේ සිංහල සාහිත්‍යයේ අරබයා දේවල් වලට හිතන යොමු නොවුන් ආයතනයක් සේකර වැනි වටිනා ජාතික සම්පතක් වූ කලාකරුවෝ කියන මේ විදිහේ අනුස්මරණ උත්සවයක් පැවැත්වීම ඉතාම ආරෝග්‍යයි සුදුසුයි. ඉතින් මේ වෙලාවේදී මම සඳහන් කළේ මේ සේකර පෞද්ගලිකව දැනගෙන හිටපු අය ගැන සඳහන් කළේ මොකද ඇත්තෙන්ම සැබෑ සේකර ගැන මට මතක් වෙනකොට නිතරම ඔහු ලියලා තියෙන එක පද්‍යයක් නිසිඳස් පද්‍යයක් මට මතක් වෙනවා. ඔක්නැගු විශාල මේසයක් මත තබා සුදු සුමුදු කඩදාසියක් ඒ මඟ පාකර පෑන් තුලකින් යන්නට මට නැත කොට වැඩ ඇරි එන කල ඔබ සමග සෙනගින් පිරි සෙනගින් පිරි කිය දුම්රියක අවුලාගෙන කිස් සිගරට් පැකට්වා ඒ මත පැන්සල් කොටයකින් උරුටු ගන්නට මට ඇත කවියක්. දැන් මේ කාලේ තිබුණ වටිනාම කියන උපකරණය තමයි මේ පාකර පෑන් අපේ වයි කාලේ. දැන් මේ සේකර කියන්නේ ඔහු ඇත්තෙන්ම මේ තබෑ සේකර තමයි. මොකද අපි දැනගෙන ඉන්න සේකර මේවද බොහොම සරල පුද්ගලයෙක්. ඔහු සමාජයට මම දැන් කවි කියන්නේ ඇත්තේ ඔහු වගේ කොළ කෑලි වල පන්සල් කොටින් වෙන්න ඕන. මොකද ඒ තරම් ඔහු නිර්මාණි සරල පුද්ගලයෙක් බව අමාර සඳහන් කළේ මේ පෞද්ගලික ඔහු දැනගෙන හිටපු අය ගැන. ඒකයි සඳහන් කළේ ඔහු මතක් වෙනකොට අපිට මතක් වෙන්නේ ඒ බෑසේක. දැන් ඔහු ඔහුගේ නිර්මාණ ගැන තවත් දැනට ඔහුගේ ඔහු ප්‍රධානය කරලා තියෙන්නේ නැත්තම් අනුස්මරණය කරලා තියෙන්නේ මේ පොත කියනකොට ඔහුගේ මව. දැන් මේ ඔහුගේ ග්‍රාමීය පරිසරය මේ කියමනෙන් අපිට පේනවා. ඇවිද අඳු දෙනි ගැලා වල රැගෙන යුදා කුකුල් සය රතු මා පොළ වියමින් විසිතුරු රටා රජු
මුළු විශ්වයම එක රටාවක් බව කුඩා කල සිටම මට කියා දුන්න අම්මාට. දැන් මේ දෙකර මම සඳහන් කළේ අර ඉස්සෙල්ලා මේ සෙනගින් පිළිගිය දුම්රිය ඒ පුද්ගලයා එන්න ඔහු ජීවත් වුණේ ගම්පහ. මම පෞද්ගලිකව දැනගත්තේ ඒ ගම්පහ තිබුණේ පරිසරය තුළ ඔහු ජීවත් වුණේ අන්තිමේ ඊයේ මේ ගම්පහ ශ්‍රීබෝධි පාර කියන පාරේ යක්කල ඉඳලා එන යක්කලින් ශ්‍රීබෝධි පාරට නැරෙන මන්දිය තිබුණ පොඩි ගෙදර. ඔය ඇත්තම මිය ගියත් ඒ ගෙදර තමයි. දැන් ගම්පහ දුම්රිය ස්ථානයට එනවා මේක ඔහුගේ මොනිස්මයිනර් පාරට. ඒ අතර නවත්තල දුම්රිය නැගලා වැඩට ගිහිල්ලා අතර පහ වෙනකොට ආපහු දුම්රිය එනවා. විල්ලා ටිකක් ගම්පහ තවම ටිකක් ගැවෙනවා. ඔහු දන්න කියන වෙළඳ ව්‍යාපාර දැන් කීක තිබුණ කඩ ඒවට ගිහිල්ලා ඒ වය යාළුවන් වෙලා කතා බහ කරලා තමයි යෝගී දරය. ඉතින් මේ පුද්ගලයා ඇත්තෙන්ම අපි ඒ කාලේ සේකර ඒ තරම් පුරදව දැනගෙන හිටපු සේකර ඒ තරම් ඉක්මනින් අප හැරයයි කියලා අපි හිතුවේ නැහැ. ඔහු 1929 ඉපදිලා 1976 ඔව් මේ යනකොට ඇත්තෙම වයස අවුරුදු 36 මාස 9යි. අවුරුදු 36 මාස 9යි. දැන් අපිට වඩා අවුරුදු 9කින් 10කින් වැඩිමල්ලුන් සේකර ඇත්තෙම වැඩිමල්ල අය අපිට ඉස්සෙල්ලා මෙහෙයන්න ඕන තමයි. නමුත් අවුරුදු 36 මේයි කියලා අපි හිතුවේ නැහැ. නමුත් ඔහු ඒ අවුරුදු 36 මාස 9 කාලෙට විදුල්පොල්ල කියලා ගිල්ල තියෙන කලා නිර්මාණ දෙක බැලුවාම ඇත්තෙන්ම මේ ඊට වඩා දෙගුණයක් ජීවත් වුණු කෙනෙක් ඇටියට හිතෙනවා. අවුරුදු 40 ඔව් මට වැරදුන අවුරුදු 46 වාදනා. ඉතින් මේ වගේ කෙටි කාල සීමාවක් තුළ ඔහු මේ සිංහල නැත්නම් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ බොහෝ විට අප අඳුන ගන්න ගීත රජෙක් හැටියට තමයි අපිට මේ දැන් සඳහන් කරපු ඈත කඳුකරන වර්ණේ. එතකොට වක්කඩ ළඟ ගිය වක්කඩ ළඟ එතකොට ඉරට මුවාවෙන් තණ්හාලියනේ ඇසේ මතුවන කඳුළු විදුගෙන සිරිපාපීමේ යනාදී මේ ඊත ඔවගේ මහා රාශියක් තියෙන ඔහු ගැන අපිට සිහිපත් වෙන ඒ නිර්මාණ. ඒ වගේම ඔහු ලියු කාව්‍ය නිර්මාණ රාශියක් තියෙන ඒව ගැන මම මේ කතාව සඳහන් කරනවා. මේ මක්නිසාදයක් නොමියමි ප්‍රබුද්ධ යනාදී කාව්‍ය නිර්මාණ. ඒ වගේ නවකතා දෙකක් තියෙනවා දුම්බන් නන්දිය හා මනෝ මන්දිර. එතකොට නාට්‍ය ස්වර්ණතිලක සද්දන්ත තෝර බබ්බත වැනි. ඒ වගේම චිත්‍රපටයක් මේ දුම්බන් නන්දිය. ඒ වගේම චිත්‍ර විශාල සංඛ්‍යාවක් මේ පොත්වලට ලියා කවර ඇඳපු කවර මෙන්ම තවත් ස්වාධීන චිත්‍ර ගන්නවා. මේ වගේ පරිසමාප්ත කලාකරුවෝ ඒ කියන්නේ එක ක්ෂේත්‍රයක් පමණ නැමේ කවියෙක් හෝ නවකතාකරුවෙක් ගීත ප්‍රබන්ධකෙක් වැනි එක ක්ෂේත්‍රයකට පමණ සීමාවක් නෙමෙයි. ඔහු අතගැසු යම්කිසි කලා ක්ෂේත්‍රයක් තියෙනවා නම් ඒ හැම නිර්මාණ ක්ෂේත්‍රයකම ඔහු ඉතාම විශිෂ්ට වූ නිර්මාණ බිහි කළ කෙනෙක්. අන්න ඒක තමයි මම හිතන්නේ ඔහුගේ විශිෂ්ටත්වය. මොකද අපි දන්නවා අපේ රටේ කලාකාරයෝ ඉන්නවා, කවියෝ ඉන්නවා, නවකතාකාරයෝ ඉන්නවා, ගීත රචකයෝ ඉන්නවා. නමුත් මේ විදිහට චිත්‍ර ශිල්ප යනාදී මේ වෙනත් වෙනත් ක්ෂේත්‍ර ආරම්භයා මෙන්ම අර සාහිත්‍ය ක්ෂේත්‍ර ආරම්භයා එක විදිහේ දක්ෂතා දැක්කෝ කලාකරුවෙක් හොයාගන්න අමාරු. ඒ වගේම ඔහු අවසාන වශයෙන් මේ ලියාපු අර සිංහල සාහිත්‍යයේ ඔහුගේ දර්ශන සූරී නැත්තම් ආචාර උපාධිය සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්
නිරූපිත බිම්ම ලක්ෂණ කියන මේ ආචාර උපාධි ග්‍රන්ථයේ වුණත් ඇත්තෙන්ම ඔහුගේ මේ නිර්මාණශීලීත්වය මෙන්ම විචාර බුද්ධිය ශාස්ත්‍රීය ශික්ෂණය පෙන්වු කරන කෘතිය. ඒ නිසා සේකර අධගතු යමක් තියෙනවා නම් ඒ හැමදේම විශිෂ්ට ලක්ෂණ පෙන්වු කරපු කෙනෙක්. ඉතින් දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරපු මේ කාව්‍ය නිර්මාණ විස බලනකොට ඔහුගේ ඒ කවිත්වය තමයි අපට හුඟක් කැපී පෙනෙන. මොකද මේ ගීත රචන වල වුණත් කවිත්වය තමයි අපි මූලික ලක්ෂණයක් ඇටියට දකින්නේ. නමුත් ඒ අතරම ඔහුගේ නිර්මාණ ශක්තිය ලෝකෙ දෙස බැලීමට ඔහුට හැකියුම් ආකාරය. මොකද ඔහු සමහර විට කියලා තියෙනවා මේ අපිට මේ ලෝකයේ බොහොම ගරු ගාම්භීර දේවල් පමණක් නෙමෙයි අපේ කවියන්ගේ ඇතට යොමු විය යුත්තේ කියලා. ඔහු එක තැනක් කියනවා අප බොහෝ කොට වස්තු විෂය කරගන්නට බලාපොරොත්තු වන්නේ ලෝකයේ තියෙන බරපතල දේවල්, බැරෑරුම් දේවල්. නමුත් ලෝකයේ හැම විටම ඒ විදිහේ බැරෑරුම් බරපතල දේවල් සිදුවන්නේ නැහැ. සාහිත්‍යයට අවියට බලාපොරොත්තු ඒ විදිහේ බැරෑරුම් අවස්ථා පමණ අපේක්ෂා කිරීම තේරුම් නැති දෙයක්. ඒ කියන්නේ ඔහු බොහෝ විට මේ සාමාන්‍ය ලෝකයේ සරල දේවල් තුළ තමයි විශේෂත්වයේ දුරු. අපි ඔහුගේ නිර්මාණ කීප සලකා බැලුවොත් අපිට ඒක පැහැදිලි වෙනවා. දැන් සේකර ඔහුගේ මුල්ම කාව්‍ය නිර්මාණ හැටියට ඔහු ඉදිරිපත් කළ නිර්මාණය තමයි මේ මක්නිසාදය කියන එක ඉරක් පාය කියන කෘතිය 1963. ඊට පස්සේ මුඳු පුත්තු සඳහා ඔහු ගීත රචනයෙන් සම්බන්ධ වුණා. එතකොට මේ කාලේ ඔහු ව්‍යංගා කියන කාව්‍ය සංග්‍රහය කේ ජාතික සමග එක් වෙලා 1960 බිහි කළා. එතකොට 1960 එකේදී සද්දන්තහා වෙනස් නාට්‍ය. එතකොට හෙට ඉරක් පායයි කියන කාව්‍ය සංග්‍රහය 1963. ඊළඟට තමයි ඔහුගේ අනිත් නිර්මාණ මේ 60 දශකයේ මුල තමයි ආරම්භ කරන්නේ. දැන් මෙහිදී අපට ඔහු අර මම මුලින් සඳහන් මම මේ මගේ කතාවට මාතෘකා කරගත්ත නැත්නම් තේමාව හැටියට සඳහන් කළේ මේ සේකර ස්ථානගත කිරීම කියන කාරණේ. මොකද අපි අපේ සාහිත්‍යයේ නූතන අවදී 1950 දශකය ඉතාම සුවිශේෂ දශකයක්. මොකද මේ කාලෙ තමයි අර කොළඹ යුගයේ කාව්‍ය නිර්මාණ අවදීන් පස්සේ සිංහල කවිය තුළට මේ නිසිදස් කාව්‍ය නිසිදස් පද්‍ය කියන නිර්මාණ පිළිවෙල පටන් ගත්ත 1950 දශකයේ මැදදී. මෙහි මුල්ම කෘති තමයි ගුණදාස අමරසේනගේ භාවගීත කියන කෘතිය 1953. කවි එකතුව 1953. ඊට පස්සේ සිරිගුණ සිංහගේ මස්ලේ නැතියට 1956. දැන් මේ කෘතිවල ඇත්තෙන්ම අර කොළඹ යුගයේ කවියන් මෙන් අපේ සමුද්‍ර ගෝස විරිතෙන් අර පැරණි කාව්‍ය සම්ප්‍රදාය විදදම අලුත් විදිහට කවි කියන්න කවියෝ පෙළඹුණු කාලය. ඇත්තෙන්ම ඒ කාලේ තරුණ පද්‍ය රචකයෝ මුදෙන්නේ මේ විදිහේ මේ ගුණදාස අමරසේකරද ඉරි ගුණසිංහද ඒ නිර්මාණ විදි අනුකරණය කළා. ඉතින් මෙහිදී අපිට පේනවා සේකරට මේ සම්ප්‍රදාය නැත්නම් මේ ස්වරූප දෙකම ඔහුගේ නිර්මාණ වලට බලපෑවා. මොකද ඔහු කාව්‍ය නිර්මාණය පටන් ගන්න 1960 දශකයේ. ඇටේ තමයි ඉස්සෙල්ලම ඔහුගේ නිර්මාණය බිහි වෙන්නේ. අර ව්‍යංගා කියන මේ කවි එකතුව. ඉතින් මෙහිදී අපිට පේනවා සේකර බොහෝ දුරට ඔහු දෙස ඔහු වෙත බලපාලා තියෙන්නේ